දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ දිවයිනේ උතුරු අර්ධය හරහා තරමක තද සුළන්ද බලාපොරොත්තු විය හැකි බවයි. රත්නපුර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායාමයේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. අද පෙරවරු 8:30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරණ ප්‍රදේශයෙන් වාර්තා වුණා. එය මිලිමීටර 270ක්. එම දිස්ත්‍රික්කයේම කදිරවේලි ප්‍රදේශයට මිලිමීටර 232.7ක් සහ රන්ටබේ ප්‍රදේශයට මිලිමීටර 195ක වර්ෂාපතනයක් එම කාල සීමාව තුළ ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. පාසිගුඩා ප්‍රදේශයට මිලිමීටර 170ක වර්ෂාපතනයක් මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකේරි ප්‍රදේශයට සහ රන්දෙනිකල ප්‍රදේශයට මිලිමීටර 107ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ත්‍රිකුණාමලයට සහ පොළොන්නරුවට මිලිමීටර 103 ඉක්ම වූ වැසි අදාළ කාල සීමාව තුළ ලැබී තිබෙනවා. දෙනියාය ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර 101ක්. මේ අතර පවතින අධික වර්ෂාපත සමග ජලාශ රසක වන්දුරුඩු විවෘත කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකනදරාවැව, නුවරවැව, මහවිලච්චුය, නාචාදුව, කලාඔය, රාජාංගණය ඇතුළු ප්‍රධාන වැව් සහ ජලාශ 8ක වන්දුරුට විවෘත කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්ක වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ M.W. ප්‍රසන්නද සිල්වා මහතා පැවසුවා. නාචාදුව ජලාශයේ වන්දුරුට 6න් 2ක් අඩි 4 බැගින්, තවත් 2ක් අඩි 3 බැගින් සහ අනෙක් දොරටු 2 අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා. මල්වතු ඔයට ඉන් මුදා හැරෙන ජල ධාරිතාව තප්පරයට ඝන අඩි 2150ක්.